තනිල් වික්‍රමසිංහ කොහොමද ආවේ? එයා පුළුවන් තරම් මහන්සි වුණාද නායකෙක් වෙන්න? නෑනේ. UNP නායකයා වුණේ කොහොමද? DB විජේතුංග කොහොමද නායකයා වුණේ? දැන් නායකව වෙන්න හිටපු කට්ටියකෝ ප්‍රේමදාස මහත්තයා. අවුරුදු කීයද හිටියේ ජීවත් වුණේ නායකෙක් වෙලා? එතකොට ලලිත අතුරතුළු වෙන්න පුළුවන් වුණාද? ගාමිණී සානායක පුළුවන් වුණාද? ඒගොල්ල මුල දවසේ ඉඳලාම හැදුවේ නායකෙක් වෙන්නනේ. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒව දයෝපගත ඒව සිදුවේ. ඔබතුමා අනේ මට හරිම දුකයි ඔබතුමා ඔහොම වෙන්නේ ඇයි? 2025 ඉඳ තියෙන පොදු අපේක්ෂක සංකල්පයේ තවම තියෙන ඒක තමයි ජයග්‍රහණය කරන්න ඔය පාටිය ඇති. chance එකක් ගන්න උත්සාහයක් නැද්ද? 2025 වෙනකම් මේ ආණ්ඩුව තියෙන්නේ නැහැ. මේක යන්න බෑ බගල් ගගා යන්නේ. මේ ආණ්ඩුව යන සල්ලි නැහැ. මේ ආණ්ඩුව තියෙන්නේ හැබැයි ඔබතුමා අපි ආවොත් අපිට තියෙනවනේ අපිට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපිට සහාය වේද? අපි ලෝකයේත් එක්ක නෙවඩ කරන්නේ ලෝකයේත් එක්ක යන්නේ අපි මේ ලෝකේ දෙවිව නෙමෙයි යන්නේ ඒක ඔබතුමා කොහොම වුණත් ඊයේ පෙරේදා ඊයේ පෙරේදා නේ මේ පසුගිය දිනක හෙමින් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයායි හම්බුණානේ ඔය මං සජිත් එක්කත් කතා කළා ඒක මං බාරගත්තානේ මේ පොදු පෙරමුණ හදන්න ආණ්ඩු විරෝධී එක්සත් පෙරමුණ හදන්නට මං රන්රු කුමාර දිසානායකවත් හම්බුණා එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බුණා කරූ ජයසූරියලා හම්බුණා හම්බෙලා අපි එක්තරා රැස්වීමක් ඇඳෙව්වත්නේ ජානක ශාලාවේ කරූ ජයසූරිය ලව්වා කැඳෙව්වා ඉතින් අපි තවදුරටත් කැඳවනවා ඒ විදිහට හැබැයි ඔබතුමා හදන්නේ මේ රාජතුමා මේ අපේ රනිල් මහත්තයා හම්බෙලා අර අර පොදු සාධකයට ඔබතුමාගේ නම යෝජනා කරගන්නේ නෑ නෑ ඒව නැති මට 2015 ඉදම යෝජනා කරන්නේ මට ජනාධිපති ඇතුලේ මොකද්ද මේ නෑ මට 2015 ඉන්නේ තිබුණානේ 2015 ඉදම මම කරු ජයසූරියගේ නම කිව්වා මේකට විරුද්ධ වෙලා එයා මම මට කිව්වා රාජිත ඔයා තරම් කරා මං සල්ලි නැහැ කිව්වා මම කිව්වා මං ඔක්කොම වියදම් කරන්න මම ඔක්කොම සංවිධානය කරන්න ඔයා මට උදව් කරලා තියෙන දිගටම මම මේ සැරේ වාට උදව් කරන්න කියලා එහෙම දෙයදී තමයි මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි බලපෑමක් ඇති කරන්න කියලා තමයි මෛත්‍රීපාලව ගෙනා ඒකෙන් නැගලා ඒක තමයි විනාශේ වුනේ. ඊට පස්සේ කොහොම හරි දැන් මෙතන මේ ප්‍රශ්නේ ඔබතුමා ගෙනින ගමන් කිව්වා මේ අක්කු දැන් මේ පච ගහනවා කියන ජනතාව රවට්ටනවා කියන මාධ්‍ය ජාලා බැලුවහම රාජිත මහත්මයාගේ නමට ඉස්සරහින් පච රාජිත කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් කියන්නක මොකද්ද පචේ කියන්නේ? ඉතින් ඔබතුමා මේක තනාන් කරලා තියෙනවා රැවුල්. ඔයවත් හරි ඒකත් දැන් අධිකරණේ තියෙනවානේ. දැන් ඔය වගේම නේ හැදුවේ මගේ එකට තවත් එකක් දාන්න මේ සැරේ හරිද අරකට රියදුරාගේ ආ රියදුරා නෙවෙයි මේ මාධ්‍ය වේදිකාගේ ප්‍රශ්නේ ඔව් ඒ මිනිස්සයා හොඳ වෙටරන් මාධ්‍ය වේදිකේ නිසා 40 අවුරුදු 40 ගණක් මාධ්‍යයේ හිටපු වමේ ව්‍යාපාරීට මිනිහකින්ද එයාව ගන්න බැරි වුණා එයා උසාවියට ගිහිල්ලා ඇත්ත කතාව කළා හරිද මේ ගන්න යුංග මේව කරගෙන මොනවා කරත් ඕවා ඉස්සරහට එලිදරව්වේ තමුන්නාසලට ඒක ඇත්තද නැත්තද කියලා තමුන්නාසලට හෙට උනක් ගිහිල්ලා ඔය කියන වැව තියෙනවාද ඒක කිඹුල්ලු කොච්චර ඉන්නවද කියලා ඔක්කොම බලාගන්න. එහෙම කියන ඔවුන් කතා කරන ඒ අතුරුදහන් වෙච්ච පුද්ගලයා එහෙම කෙනෙක් ඒ හන්දියේ කඩේ හිටියද? එයා දැන් ඉන්නවද? එයාව උස්සගෙන ගියාද? මේ ඔක්කොම හොයතයි. මේ එකක්වත් මේ පිටරට එකක් නෙවෙයි කියලා තියෙන්නේ ලංකාවේ. ඒක නේ ඔබතුමා තවමත් එය සත්‍ය සිදුවීමක් හැටියට මම හොයලා බැලුවානේ. මම අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා එතකොට පොලිසිය බාරව අමතිවරයනේ. මොකද ඒගොල්ලෝ ගිහිල්ලා හම්බෙලා තියෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර. මට කලින් එතකොට එතුමාගෙන් කෙරුම් නැති ඉඳ තමයි මගේ ගාවට ආවේ. එතකොට රංජිත් මද්දුම් බණ්ඩාර මේ ඔක්කොම මට කිව්වා. ඒකයි ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ ওই දා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වනේ මොකද්ද මම මිරිහාන විමර්ශන ඒකකයට මම ඒකත් එතුමා මට කිව්වා කම්ප්ලේන් එකක් කරලා තියෙනවා. ඒක අපි නවත්තලා තියෙනවා සුදු ඈන් පින්දා. ඉතින් එහෙම තමයි ඉති කියන්නේ. එතකොට ඔබතුමා පිළිගන්නේ ඒ දෙන්න ගැනද? ඉතින් ඒ දෙන්නා ඊට පස්සේ මාස 3කට පස්සේ ආව වෙනවා මොකද්ද මහා මංගොල්ලෙකට. ඉතින් ඒ වගේ මිනිස්සු කියන ඒවා පිළිගන්නේ. දැන් එතකොට අහන්න පුළුවන් තමුන්නාසේ ඒව දැනගෙන මට ඒව බල බල ඉන්න විදියක් නැහැ මේ ජනාධිපතිවරණයක් අස්සේ. මට මුලින්ම හම්බ කරන්න හැදුවේ දරණීය කලදී ඒකත් මම බැහැයි කියලා ආවේ. මොකද මට වෙලා නැති හින්දා. එතකොට කොළඹට ඇවිල්ලා මහා රාත්‍රියක මේව කරලා අනික් කඩේට බාර දීලා මම කරා. කොහොම හරි අවසාන වශයෙන් ඔබතුමා සජිත් මහත්මයාට ඔබගේ ඒ පාර්ශවයට ඔබ දැන් එතුමා තමයි 25 මේ අපේක්ෂක කියලා එතුමා කියනවා. ඒ පාර්ශවයට ඔබතුමා සහයෝගය දෙන්නේ චම්පික රණවක මහත්මයාගේ පාර්ශවයටද දෙන්නේ නැත්නම් ඔබතුමාගේම ස්වයං එකට සහයෝගය දෙන්නේ? එහෙම පාර්ශවයක් මොකක්වත් නැහැ ඉතින්. තියෙන එක පාර්ශවයයි සමගි ජන බලවේගය. ඒකේ නායකයා සජිත් ප්‍රේමදාස.
ඒක තමයි අපි ඉන්නේ ආ ඒ පැත්තට තමයි ඔව් ඉතින් ඒකේ මේ ආණ්ඩු පිටවල එක එක අංශ බාර අරගෙන අපි රට හදනවා එන සමේ අපේ බෞද්ධ චම්පි කරන මහත්ය නිකන් අර නෑ එයත් වෙනවා එයත් විශේෂ කාර්ය භාරයක් කරනවා ඒ රජේ කාර්ය භාරය අර අපේක්ෂක සීනිය බොරු ඒවයි තින් කරන්න බෑනේ මේ පක්ෂයක් තියෙනවානේ breaking.lk